සද්ධා සම්පන්න කාරුණික පින්නතුනි මේ පින්වත් හැම දිනම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරගැනීමේ මූලික පරමාර්ථය ඇතිවයි මෙතනට පැමිණිලා මේ ධර්ම ශ්‍රවණයට ඉඳගෙන ඉන්නේ හැමෝම බොහෝම උවමනාවෙන් කල්පනාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ සුනාත ධාරේත චරාත ධම්මේ දහම සුනාත අහන්න ඒ වගේම ධාරේත දරා ගන්න චරාත ධම්මේ දහම තුල හැසිරෙන්න අහන බණ පදයන් මේ මොහොතට මේ වෙලාවට විතරක් නෙමෙයි අපිට යනකොටත් නැගිටලා යනකොටත් මතක තියෙන්න ඕනේ ඒ වගේම ජීවිතය තුළ කටයුතු කරනකොටත් ඒක යොදා ගන්නට ඕනේ සිහි මුලාවෙන් නැගිටින වෙලාවක අපේ ඔඩොක්කුවේ යමක් තිබුණොත් ඒ දේ බිමට වැටෙනවා වගේ මේ වචන ටික මෙතෙන්ට විතරක් සීමා වෙලා අපි ජීවිතයේ එක යොදාගත්තේ නැත්නම් මේ දේශනාව සාර්ථක බවට පත් වෙන්නේ නැහැ. ඒක නිසා දේශනාවේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තියෙන්නේ මේ පින්නතුන්ගේ මත. මේ පින්නතුන්ට පුළුවන් මේක අහලා ජීවිතයට යොදාගෙන ඒ දේශනාව සාර්ථක කරන්න ඒ වගේම ඒ දේශනාවේ ප්‍රයෝජන රහිත බවක් කරන්නත් ඒක නිසා බොහෝම උවමනාවෙන් බොහෝම කල්පනාවෙන් හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය වෙනවා පින්තුනි බුදු පියාණන් වහන්සේ අපි හැමෝටම වටිනා ධර්මයක් වටිනා දෙයක් දේශනා කළා ඒ තමයි අපේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය අපි කවුද මම කවුද කියන එක පිළිබඳව තම තමන්ට තේරුම් කරගන්නට නැතිනම් අපි ජීවත් වෙන ලෝකය මොකද්ද කියන එක අපිට තේරුම් කරගන්නට එක දෙවියෙක් බුදුරජාණන් වහන්සේට එක වෙලාවකදී කිව්වේ ලෝකයේ කෙලවරක් හොයවීම සඳහා ඔහු එක ආත්ම භාවයක බොහෝ දුරක් ගියා කියලා මේ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ලෝකය කියන එක තමන් තුළම හැදිලා තමන් තුළම නිරුද්ධ වෙන ධර්මයක් කියලා. ඒක නිසා ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ පුබ්බේ අනනුස්සුතේ සුධම්මේ සුචක්ඛුං උදපාදි ඥානං උදපාදි විජ්ජා උදපාදි පෙර නොයසූ විරු දහමක තමයි දහම් වැස පහළ වුණේ ඥානය පහළ වුණේ ආලෝකය පහළ වුණේ විද්‍යාව පහළ වුණේ පෙර නොයසූ විරු දෙක මොකද්ද පෙර නොයසූ විරු ආශ්චර්යමත් අද්භූත ධර්මය ඒ ආශ්චර්යමත් ඒ අද්භූත ධර්මය අපේ ජීවිතයේ තියෙන යථාර්ථය මොකද්ද දුක කියන එක ලෝකේ තියෙන උත්තරීතර ධර්මතාවයක් අවබෝධ කරගන්න අවබෝධ කළ යුතු ධර්මතාවයක් ඒ අවබෝධයේ උත්තරීතරයි ඒ වගේම දුකට හේතුව තණ්හාව ඒ පිළිබඳව කරන අවබෝධයේ උත්තරීතරයි ඒ වගේම දුක නැති කිරීම දුක නැති කරන ප්‍රතිපදාව දුකත් දුකට හේතුවත් දුකේ නැති බවත් දුක නැති කරන ප්‍රතිපදාවත් මේ ලෝකෙ තුල ඒ ටික අවබෝධ කරගන්න ප්‍රඥාව බොහොම උත්තරීතරයි අන්න ඒ උත්තරීතර බවට තමයි අපිට බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ පුබ්බේ අනනුසුතේසු පෙර නොයසූ විරු විදිහට අවබෝධ කරගත්තත් අන්න ඒ දේ අපේ ජීවිතෙන් කෙනෙක් දුක කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අපිට දුක කියන්න බැරි වෙයිද අපි දන්නවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං
ඉපදීම දුකයි ලෙඩවීම දුකයි මරණය දුකයි මහලු බව දුකයි කැමැති දේ නොලැබීම දුකයි කැමැති අය හා කැමැති අයගෙන් වෙන්වීම දුකයි අකමැති අය හා එක්වීම දුකයි මේ දේවල් දුකයි කියලා අපි දන්නේ අපි බෞද්ධ බෞද්ධයෝ වුණ නිසාද නැහැ අබෞද්ධයෝ දන්නවා මේ දේ දුකයි කියන එක නිසා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දුක බුදුපියාණන් වහන්සේ අවබෝධ කරගත්ත දුක මේ දුක දුකේ සීමාවට එහාට ගිය දෙයක් පුබ්බේ අනනුස්සුතේසු කියලා කියන්නේ පෙර අහලා තිබ්බේ නෑ පෙර දැනගෙන හිටියෙත් නෑ මේ දුක කියන එක බෝසතාණන් වහන්සේගේ මවගේ කලුරිය කිරීම බෝසතාණන් වහන්සේ දැනගෙන හිටියේ නැද්ද ගිහිගේ අතහැරලා යන්න කලින් සතර පෙර නිමිති දැක්කේ නැද්ද කුඩා කාලේ ඉඳලම තමන් ළඟ හිටපු තමන්ගේ තාත්තා ටිකක් වයසයි කියලා දැක්කේ නැද්ද දැක්කා ලෝකෙ තුල මේ ඉපදෙන ලෙඩ වෙන ධර්මතාවය දැක්කා වෙන කවද නොදැක්කත් සතර පෙර නිමිති දැකීම තුල හරි දැක්කා එතකොට මේ දුක එහෙනම් පෙර නොයසූ විරු දුක නෙමෙයි පෙර නොදැනගත් දුකකුත් නෙමෙයි එහෙනම් මොකද්ද සම්මා සම්බුද්ධත්වයේදී අවබෝධ කරගත්ත පෙර නොයසූ විරු දුක සංඛිතේන පංච උපාදාන කණ්ඩා දුක්ඛ කෙටියෙන්ම කියනවා නම් ස්කන්ධය දුකයි පංච උපාදාන ස්කන්ධය දුකයි අන්න දුක කියන එක ඒ දුකයි අපිට පෙන්වුවේ එතකොට ඔගොල්ලොන්ට මම මෙහෙම කිව්වොත් මෙතන ඉස්සරහා තියෙන මේ මේසය කාටවත් දුකද නැහැ කාටවත් දුක ගෙනල්ලා දීලා නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මේසෙද දුකෙන් මිදිලා නැහැ මේ අරමුණේද දුක තියෙනවා කියන එක ඒ කාරණාව මම පැහැදිලි කරන්නම් මේ කාල වේලාව තුල පුළුවන් විදිහට සරලව ඉතින් හැමෝම බොහෝම උවමනාවෙන් බොහෝම කල්පනාවෙන් මේ ධම ඇහුවොත් මේ කාරණා ටික ඇහුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි නැත්තම්නම් ටිකක් තේරුම් ගන්න අපහසු වෙයි ඒක නිසා බොහෝම කල්පනාවෙන් හොඳ අවධානයෙන් පෙරපසු නොකර නුවණ මේ ඔස්සේ මෙහෙවීමින් බණපදයන් අහන්න එතකොට කාටත් පුළුවන් මේක තේරුම් කරගන්න පින්නතුනි බුදු පියාණන් වහන්සේ අපිට දුක කියලා පෙන්වුවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ පංච උපාදානස්කන්ධේ දුකයි කියලා. මොකද්ද පංච උපාදානස්කන්ධේ කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධේ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංඛාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධය එතකොට රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ රූපය රූපය කියන තැන අපිට ඉස්සෙල්ලාම හම්බෙන දේ අපි ටිකක් පැහැදිලි කරගැනීම මොකද බොහෝ විට රූපය ගැන පැහැදිලි කරන්නේ පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ අද අපේ කෙලෙස්සේ අපේ ආශ්‍රව ටික ඔක්කොම තියෙන රූපයත් එක්ක බැඳිලා ඕගොල්ලොන්ට මේ මොහොතේදී පුළුවන් ද රූපයක් ගැන හිතන්න නැතුව වෙනත් දෙයක් ගැන හිතන්න බෑ හිතුවොත් හිතන්නේ රූපයක් ගැන දැකපු දෙයක් අහපු දෙයක් විඳපු ගඳ සුවඳක් විඳපු රසයක් විඳපු ස්පර්ශයක් විඳපු දෙයක් ගැන මෙනෙහි කරයි මේ ටිකෙන් තොර දෙයක් නම් හිතන්න බෑ හිතුවොත් හිතන්නේ රූපයක් ගැනමයි වර්ණ රූපය ශබ්ද ගන්ධ රස ස්පර්ශ රූපයක් ගැනමයි මෙනෙහි කරන්නේ ඒක නිසා තමයි කාම භූමියේ සත්‍යය රූපය අනුව ගිහිල්ලා රූපය පරියාපන්න කොට ඉන්නවා කියලා කියන්නේ. දැන් රූපයේ මත කෙලෙස්යේ පතිත වෙලා තියෙන අපිට පෙන්නවා එහෙනම් රූපේ පිරිසිදු දකින්න රූපයත් ඇති හැටියට දකින්න. රූපේ දකිනකොට අපිට නාම ධර්මතා ටිකක් දකින්න පුළුවන් වෙයි. නිමල් සහ කමල් කියලා දෙන්නෙක් ඉන්නකොට කෙනෙක් අපිට කියනවා මේ පණිවිඩේ ගිහිල්ලා නිමල්ට කියන්නකෝ කියලා. අපි මේ දෙන්න ළඟට ගිහිල්ලා අහනවා නිමල් කවුද කියලා.
එතකොට නිමල් ගැන අපි දන්නවා නම් නිමල් කවුද කියලා අපි දන්න ගන්නකොට කමල් කවුද කියලාත් අපි දන්නවා. ඒක අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ කමල් කවුද කියලා. කමල් ගැන දන්නවා නම් අනිත් කෙනා නිමල් තමයි කියන්නත් අපි දන්නවා. ඉතින් ඒක නිසා අපේ ජීවිතේ හැම වෙලාවකදීම රූපේ දැක්කොත් නාම ධර්මතා ටිකේ යත්තත් අපිට පෙනේ. ඒක නිසා අපිට පැහැදිලිව පෙනෙන තැන නිසා රූපේ දක්වන්න පහසු නිසා අපි රූපේ පැත්තෙන් අරගෙන මේ කාරණාව ටිකක් තේරුම් කරගන්න උත්සාහවත් වෙමු. රූපේ පැත්තෙන් අරගෙන ටිකක් කතා කරමු. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන දේ අවිද්‍යාව කියන දේ. අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදන්නාකම නිසා මේ සත්‍ය සසර ගමනට යනවා. සසර ගමනට යන්න මූලිකම හේතුව අවිද්‍යා සංඛාරයයි නැතිනම් අවිද්‍යාව සහ භවතණ්හාවයි. මෙන්න මේ කාරණා දෙක. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකම. මොකක් නොදන්නාකමද? අපි ජීවත් වෙන තැන තියෙන ඇත්ත නොදන්නාකම. මොකද්ද අපි ජීවත් වෙන තැන තියෙන ඇත්ත? අපි ජීවත් වෙන තැන තියෙන ඇත්ත නොදන්නව නම් අපි ජීවත් වෙන තැන තියෙන වැරදක් තමයි අපි දන්නේ. ඒ දැක්ම තමයි වරදවා ගත්ත දේ තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන එක සරලවම කියනවා නම් ඕලාරිකවම කියන්නේ බොහොම ගොරෝසු මට්ටමෙම කියනවා නම් ඔගොල්ලොන්ට මේ මේසෙ තියෙනවා කියලා හිතෙන්නේ පංච උපාදානස්කන්ධයක්. කෙනෙක් ජීවත් වෙනවා කියලා හිතෙන තැනක් තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. අම්මා ඉන්නවා, දුව පුතා ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, ලෝකෙ තියෙනවා. මේ හැම තැනකම පංච උපාදානස්කන්ධයක් මත හදාගත්ත ලෝකයක්. ඇයි පංච උපාදානස්කන්ධයක් මත හදාගත්තයි කියලා කියන්නේ? අම්මා පේනවා කියලා හිතෙන තැනක ඇස් හමුවට අම්මව හම්බෙන තැනක. අම්මා කියන රූපය ඇස් හමුවට එනකොට ඒ වර්ණ සටහන කියන තැන, පාට කියන තැන අම්මා කියන රූපයේ තිබුණද නැහැ. ඒ රූපේ අම්මා වුණොත් ඒ අම්මගේ හැඩයේම තියෙන ඒ පාටම තියෙන තව කෙනෙක් හිටියොත් ඒ රූපෙත් අම්මා වෙනවද? නැහැ. ඒ රූපේ අම්මා වෙන්නේ නැහැ. එතකොට ඒ රූපය අම්මා නොවෙන්නේ මොන හේතුවක් නිසාද? වර්ණ සටහන අම්මා නම් හැඩේ අම්මා නම් ඒකත් අම්මා වෙන්නේ නැපේ. රූපය අනාත්ම රූපය අපි ළඟට එනකොට අම්මා කියන බව හදාගත්තේ අපේ මනස තුල. මේ අම්මලම හොඳටම දන්නවනේ පුංචි ළමයෙකුට අම්මා වඳුන්නලා දෙන්න තියෙන අමාරුව නේද? මේ අම්මා පුතේ මේ තමයි අම්මා, මේ තාත්තා. අම්මා තාත්තා හඳුන්වලා දෙන්නේ හරි අමාරුයි. ඉතින් කියලා 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 තමයි අම්මා තාත්තා හඳුන්වලා දෙන්නේ. මගේ ජීවිතේම තියෙන උදාහරණයක්. මම පුංචි කාලේදී අපේ ආච්චිලා ගෙදර අනුරාධපුරේ, අම්මා හිටියේ කොත්මලේ. ඉතින් අම්මා මාව පොඩි කාලයකට මාසයකට විතර ආච්චි ළඟට යවලා තියෙනවා. ඉතින් මාසෙකින් විතර අම්මා යනකොට හෙට ඔයා නෙමෙයි මගේ අම්මා මේ ඉන්නේ කියලා මම ආච්චි ළඟට යනවා, අම්මා ළඟට යන්නේ නැහැ කියනවා. ඉතින් අම්මා ওই විස්තරේ තාමත් කියනවා. එතකොට මම කල්පනා කළ දේ තමයි ඒ රූපේ අම්මා නම් කොහේ ජීවත් වුණත් මට ඒකම අම්මා වෙන්න ඕනේ. නමුත් අර රූපේ ඇස් හමුවට එනකොට මම හිතෙන් ඇති කරගන්න සංකල්පේ මේ අම්මා, මේ රූපේ අම්මා, මේ රූපේ අම්මා කියලා මම හිතේ හදාගන්න සංකල්පේ තමයි මම ඇසුරු කරන්නේ. ඇස් හමුවට එන රූපේ අම්මා නිසා නෙමෙයි. ඒ රූපේ ඇති තැනක අම්මා හදාගන්නේ මම මගේ මනස තුල. හිතන්නකෝ අපි උපදිනකොටම මාරු වෙලා නะ. දැන් හරි අම්මා කවුද? හැම වෙලාවකම අම්මා කියන එක අපි හදාගන්නේ සංකල්පයක් තුල. සංකල්ප ලෝකයක්. සංකල්ප ලෝකයක් කියලා කිව්වේ
අපි අම්මා කියන ස්වභාවය අම්මා කියන බව සංඥාවක් තුලයි හදාගන්නේ ඒකයි පුංචි දරුවෙකුට ඒ රූපෙත් එක්ක සංඥාව එකතු කරගන්න අපි උදව් කරන්නේ පුතේ මේ අම්මා මේ ඉන්නේ අම්මා අම්මා දිහා බලන්න අම්මට කතා කරන්න hina වෙන්න කිය මේ අම්මව කියන රූපෙට අපි මේ සංඥාව බඳින්න මේ උදව් කරනවා ටික කාලයක් යනකොට ඒ රූපෙම ඒ ළමයාට අම්මා වෙලා ඒ රූපේ වෙනස් වෙනකොට අම්මා අමනාප වෙන දුක අම්මා බනින දුක අම්මා ලෙඩ වෙන දුක අම්මා මැරෙන දුක අර ළමයාට විඳින්න වෙන්නේ නැද්ද විඳින්න වෙනවමයි ඒ ළමයා අම්මා කියන බව හදාගත්තේ තමන්ගේම මනස තුල තමන්ගේම හිත තුල තමන්ම හදාගත්ත සංකල්පය ඇසුරු කරනවා ඇසුරු කර කර ඒක බාහිර රූපෙට පතිත කර කර බලනවා අම්මා හොඳට අපිට ජීවත් වෙනවා හොඳට ජීවත් වෙන අම්මා දිහා බලලා මේ අම්මා හොඳට ඉන්නවනේ ඒ සංකල්පය තමයි ඇසුරු කරන්නේ දැන් හොඳට අපේ හිත තුල හොඳට ජීවත් වෙන අම්මා කියන දර්ශනයට සාපේක්ෂව එළියේ ඉන්න අපේ අම්මා ගැලපෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ අම්මා ලෙඩ වෙන දුක විඳින්න සිද්ධ වෙනවා අපේ සේනාසනයක පොඩි හාමුදුරු කෙනෙක් මහන වෙලා ඉඳලා අවුරුදු 6ක් විතර ගෙදර ගියේ නැහැ සේනාසනයේ ඉඳලා 6කට විතර පස්සේ යම් කටයුත්තක් සඳහා අපිත් එක්කම ගෙදෙට්ට ගියා. ගෙදර යනකොට ගෙදර මිදුලටම ගිහිල්ලා වාහනේ නතර කළා. පොඩි හාමුදුරු කියන මේ අපේ ගෙදර නෙමෙයි කියලා. අම්මයින අම්මලා තාත්තලා එළියට එනකම් පොඩි හාමුදුරු පිළිගත්තේ නැහැ ඒක යාගේ ගෙදර කියලා. එයා කිව්වේ මේක අපේ ගෙදර නෙමෙයි කියලා. ඇයි? අවුරුදු 6කට කලින් තිබුණ ගෙදර නෙමෙයි දැන් තියෙන්නේ. වෙනස් වෙලා. එයා අවුරුදු 6කට පස්සේ එතෙන්ට එනකම්ම එයා මුළු අවුරුදු 6ම ජීවත් වුණේ එයාගේ ගෙදරත් එක්ක. එයා මුළු අවුරුදු 6ක් ජීවත් වුණේ එයාගේ ගෙදරත් එක්ක. හිතේ තියෙන එයාගේ ගෙදෙට්ට දැන් තියෙන ගේ සැසඳෙන්නේ නැහැ. දැන් ගේ වෙනස් වෙලා. එතකොට එයාට බාහිර ගේ හම්බෙන්නේ නැහැ. හිතේ තියෙන ගේ හම්බෙන්නේ නැහැ. එතකොට ඇත්තටම පවතින අනාත්ම ධර්මය ලෝකේ දැනුත් ඒ මට්ටමමයි වර්තමානයේ තුලද පවතින්නේ. දැන් ගේ දිහා බලලා අනිත් පැත්ත බලලා අනිත් පැත්ත බලන මොහොතෙදිත් ඉස්සෙල්ලා දැකපු ගේ දැන් තියෙන විදිහක් නැහැ. අන්න ඒක තමයි ලෝකේ අනිත්‍යතාවය කියලා කියන්නේ. මේක බොහොම ගැඹුරු කාරණාවක්. පහුගිය කාලෙක ලොකු ගංවතුරක් ආපු වෙලාවක එක මහත්මයෙක් මට කිව්වා ස්වාමීනාස අනිත්‍ය කියන එක ඇස්පනා පිටම පේනවා හොඳට තිබුණු ගෙවල් දොරවල් කැඩිලා බිඳිලා ගිහිල්ලා විනාශ වෙලා මේ හොඳට තිබුණු ගෙවල් මේ විදියයි කියලා මම ඒත් ඒ වෙලාවේ කල්පනා කරා අනිත්‍ය කියන එක කොහෙත්ම පේන්නේ නැහැනේ අපිට ඇයි හොඳට තිබුණ ගේ දැන් කැඩිලා හොඳ ගේත් නිට්ටයයි මේකත් නිට්ටයයි හැමදාම අපි ඉඳලා තියෙන නිත්‍ය මානසිකාරයක් උඩ අර ලෝකේ දුක දැක්කා වගේ අද අපි දකින අනිත්‍යයක් තියෙනවා ලෝකෙ තුල මේ රූපේ නැති වෙනවා කැඩිලා බිඳිලා යනවා ඉපදුණු මිනිස්සයා මැරෙනවා වයසට යනවා මේ අනිත්‍ය ලෝකෙ තුල අනිත්‍යයක් මේක විමුක්ති මුඛයක් වෙන බුදුරජාණන් වහන්සේ නිවන දක්වා පනවපු නිවන පෙනෙන අනිත්‍ය නෙමෙයි මේ අනිත්‍ය මේක දෙයක අනිත්‍යයක් පුද්ගලයේගේ අනිත්‍යයක් මේ අනිත්‍ය සාක්ෂාත් කළා කියලා අපිට නිවන් දකින්න බෑ මේසේ තිබිලා තියෙන මේසේ නැති වෙලා තියෙන මේසේ නැති වෙන්න පුළුවන් කැඩිලා බිඳිලා යනවා කියලා බලනවා හැබැයි බලන්නත් කලින්ම මේසේ තිබිලා ඉවරයි බලන්නත් කලින්ම මේසේ තිබිලා ඉවරයි දැන් මේසේ තිබිලා ඉවර නිසා මේසෙත් එක්ක ගනුදෙනු කරන අපිට ඕන තරම් ඇලෙන්නත් පුළුවන් ගැටෙන්නත් පුළුවන් මෙහෙම බැලුවා කියලා දැන් අපේ දුක නැති කරගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා අර අනිත්‍යයි කියපු ඒ සීමාවට වැඩිය ඔබට ටිකක් යන්න එහාට යන්න. කොතනද ඒ අනිත්‍ය? රූපයේ අනිත්‍ය බලනවා නම් රූපයේ කියන තැන අනිත්‍ය බලනවා නම් අන්න එතෙන්ට යන්න. කොතනද රූපය අනිත්‍ය? රූපේ නොපෙනෙන මට්ටමට රූපය නොපෙනෙන මට්ටමට බලන්න වෙනවා. රූපේ නොපෙනෙන මට්ටමට කියලා කිව්වේ මේ රූපය අනිත්‍ය දකින්නෝ නම් කැඩිලා බිඳිලා යන එක අනිත්‍යයි කියනෝ නම් අපිට කලින් නිවන් දකින්න පිරිසක් තමයි විද්‍යාඥයෝ. විද්‍යාඥයෝ හොඳට
ඇස් දෙකින්ම දකින්නවනේ රූප කලාප බිඳි බිඳි යනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන මේවා බිඳි බිඳි යන හැටි ඒගොල්ලෝ ඇස් දෙකින්ම දකින්නවනේ රූප කලාප බිඳින හැටි එහෙනම් ඒ කට්ටිය ඔක්කොටම කලින් නිවන් දකින්නවා නමුත් මේ අනිත්‍ය දැක්කට නිවන් දකින්නේ ඇයි ඒක තියෙන රූපේ වෙලා තියෙන බව තමයි හැමදාම ඇසුරු වෙලා තියෙන්නේ එහෙනම් අපිට නිවන් දකින්න නම් අවශ්‍ය වෙන්නේ තියෙන දේ දකින්න රූප දර්ශනය නෙමෙයි තියෙනවා කියන තැන ඇත්ත දකින්න දර්ශනයක් මොකද්ද ඇත්තටම මෙතන උනේ කියලා දකින්න දර්ශනයක් ඒ දර්ශනයට අපිට හම්බෙන්නේ රූපය නොදන්නා මට්ටමක රූපය නොදන්නා මට්ටමක කියලා කියන්නේ අපිට කවදාවත් රූපය දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඕගොල්ලෝ හිතනවා නම් ඕගොල්ලෝ gedara ගැන දැන් මතක් කරනවා නම් අපිට හිතෙනවා එළියේ තියෙන gedara ගැන තමයි අපි හැමෝම මේ මතක් කරන්නේ කියලා කාටවත් පුළුවන් කමක් නෑ තියෙන gedara මතක් කරන්න ඇයි ඒ gedara දකින වෙලාවේදී දැකපු අරමුණ ඉතුරු නැතුවම අනිත්‍ය වෙලා නැති වෙලා නැති වුණු තැනක දැන් තමන්ගේම මනස තලු මරනවා මනස ඇති හැටියට දැන් තමන්ම සිහිපත් කළ අරමුණක් අරමුණ මිසක දැනගන්නේ gedara දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ එතකොට හැම වෙලාවකදීම තමන් ජීවත් වෙන්නේ තමන් හිතේ හදාගත්ත ධර්ම දර්ශනයකුත් එක්ක ඊළඟට මෙතන බණ ඉවර වුණාම කරන්න වැඩ කටයුතු මෙච්චරක් තියෙනවා කියලා තියෙන ධර්මතා ටික ඔක්කොම යොදාගෙන ඉන්නේ ඔක්කොම අනාගතයට ප්ලෑන් කරගෙන ඉන්නේ අපි අපේ මනසත් එක්ක නෙමෙයිද මනසත් එක්ක තියෙන දේ ඔස්සේ ගැට ගහ තියෙන දේවල් ඔස්සේ බලාපොරොත්තු වෙවි හැම දෙෙම ගැට ගහ ගිහිල්ලා තියෙන්නේ අතීතාන්තයේ ඔස්සේ අතීතාන්තයේ ඇසුරු කර කර අනාගතය ගැන හිතේ ඉඳලා තියෙනවා කවදාවත් වර්තමානයේ කියන තැන සිහිය නුවණ පවතින්නේ නැහැ අතීතං ඒකෝවන්තෝ අනාගතං ඒකෝවන්තෝ පච්චුප්පන්නම් මජ්ජ අතීතය එක්කන්තයක් අනාගතය එක්කන්තයක් වර්තමානයේ මැදයි ඒ වගේම යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං අතීතේ යමක් තිබුණා නම් ඒක ඉවරයි අනාගතේ පැමිණිලා නැහැ පච්චුප්පන්නේ චේ ධම්මේ තත්ත තත්ත විපස්සති වර්තමානි යම් ධර්මයක් තියෙනවා නම් ඒ තන විදර්ශනා කරනවා අසංහීරං අසංකුප්පං එතකොට අපිට අද කරන්න තියෙන එක දෙයයි අතීතාන්තයේ ඇසුරු නොවි අනාගතාන්තයේ ඇසුරු නොවි වර්තමානයකට හිත ගන්න වර්තමානයකට හිත ගන්න අපිට පුළුවන් කමක් නැහැ සම්මා දිට්ඨිය කියන දේ නැත්තම් ඇත්ත ඇති හැටියට දකින නුවණ නැත්තම් ඇත්ත ඇති හැටියට දකින නුවණ කියලා කියන්නේ පෙනෙන ඇහෙන අරමුණුත් එක්ක අපි අපේ නුවණ ඥාන දර්ශනය පවත්වනවා ඒ හැම අරමුණකම ඇත්ත ඇති හැටියට දකින විදිහට අද අපිට පේන ලෝකේ ඉදිරිපසින් තියෙන දේ අල්ලන්න පුළුවන් අල්ලන දේ දකින්නත් පුළුවන් ඒක තමයි අපේ දර්ශනය ඒ වගේම දකින දේ ගැන මට හිතන්නත් පුළුවන් කල්පනා කරන්න පුළුවන් මේ විදිහට මේ තියෙන්නේ ආයතන ටික එකට ගැට ගහගෙන ඇහෙන් පේන දේ අතින් අල්ලන්න පුළුවන් අතින් පේන දේ හිතින් හිතන්න පුළුවන් කියලා ආයතන ටික එකට ගැට ගගහ එකට ගැට ගහගෙනයි මේ තියෙන්නේ දැන් මේ ගැට ගහගත්ත කාරණාවේදී අපිට සිද්ධ වෙනව නිර්වෘල් කරගන්න ආයතන ටිකේ ධර්මතා ටික කාටවත් පුළුවන්ද ඇහෙන් මේසේ දකින්න එහෙනම් මේ පේන්නේ මොකද්දනේ ඇහෙන් මේසය දකිනවා නම් අපිට ඇහැට පේන්නේ මොකද්ද වර්ණ සටහනක් විතරයි ඇහැට පේන්නේ වර්ණ සටහනක් හැඩතලයක් පේනවා කියලා අපි කියනවා නම් හැඩතලයේ පේන්නේ වර්ණ සටහන මෙතනින් ඉවරයි පරික්ෂිප්තයි මේ ඉවර නිසා තමයි හැඩතලයේ පේන්නේ අපිට ඇහැට ගැටෙන්නේ පාටක් වර්ණයක් වර්ණයක් ඇහැට පෙනෙන තැනක හැම වෙලාවකදීම මේ පාට මේසේ වුණාද පාටට මේස තිබුණේ නැහැ පාටට මේස තිබුණොත් මේ පාට තියෙන හැම තැනකම මේසයක් තියෙනවා කියන්න වෙනවා පාට මේස වුණොත් එහෙම පාට තියෙන හැම තැනකම මේස තියෙන්න වෙනවා නමුත් පාට තියෙන හැම තැනකම මේස ඇත්තේ නැහැ ඒ කියන්නේ පාට මේසේ නෙමෙයි පාට මේසේ නොවනකොට මේ වගේ පාට ටිකක් ඇති තැනක
මේ පාට දකින්න කොටම අපේ හිතේ නෙමෙයිද හටගත්තේ හිතේ තිබුණ නිමිත්ත නෙමෙයිද ඇසුරු කළේ මේක මේසෙ කියලා මේ පාට මේ හැඩේ තියෙන්නේ මේසෙ කියලා අපි ඇසුරු කළේ අපේ හිතේ හදාගත්ත නිමිත්ත ඒ හිතේ හදාගත්ත නිමිත්ත ඇසුරු කරන අපි ඒක දැක්කා එළියේ තියනවා කියලා හිතේ තිබුණ මේසේ ඇසුරු කළේ හිතේ තිබුණ මේසේ ඇසුරු කරපු අපි හිතුවා එළියේ තියෙන මේසෙයි දකින්නේ කියලා දැන් මේසේ හදාගත්තේ මේසේ පරිහරණය කළෙත් සම්පූර්ණම මනෝමය සිද්ධියක් තුල ඇයි මේසේ කියන දැනුම අපේ හිතේ තිබුණ දෙයක් හිතේ තිබුණ දැනුම් පරාසයමයි අපි මතක් කළේ ඕක මේසේ කියන තැනින් මම පැහැදිලි කරන්න නැතුව අපි සද්දයක් ඇහෙන තැනකින් ගන්නකෝ සද්ද රූපයක් ඇහෙනකොට මොකක් හරි සද්දයට නිමිති ටික බඳින් නැතුව ඉන්නකොට ජපන් භාෂාවෙන් මොකක් හරි කියනකොට අපිට තේරෙයිද ඇස්විනන කියනවා මම ඇස්විනන කියන එක තේරුණාද කාටවත් නැහැ ඇස්විනන කියලා කියන්නේ චක්කු විඥානේ රූප දැනගන්න ඇහෙන රූප දැනගන්න ඉත චක්කු විඥානය ඇස්විනන කියන්නේ දැන් ඊළඟ සැරේ මං ඇස්විනන කියනකොට දන්න ඔක්කොම චක්කු විඥානය කියන එකටයි ඇස්විනන කිව්වේ චක්කු විඥානය කියන එකට මොනෝ මොනෝ හරි නිමිති ටිකක් කට්ටිය දන්නවා නම් ඒක දැන් සිහිපත් කරගන්නවා නිමිති දන්නේ නැති අය ඉන්නවා නම් ඒක තේරෙන්නේ නැහැ හිතේ සිහිපත් කරගන්න දෙයක් නැත්තම් ඒක සද්දයක් විතරයි ඒ අරමයා මෙහෙම කිව්වා මේ දේටයි කිව්වේ කියලා නිමිත්තක් ඇත්තේ නැහැ නොදන්නා භාෂාවකින් කෙනෙක් අපිට ඇවිල්ලා මොනවා හරි ටිකක් කිව්වොත් ඒක නොතේරෙන්නේ ඇයි සද්දේ අරඹයා මෙනෙහි කරගන්න මෙහි නිමිති නැහැ. ඕගොල්ලෝ හිතාගෙන හිටියට මම කියන බණ ටික ඕගොල්ලෝ තේරුම් ගන්නවා කියලා මම කියන දේ තේරෙනවා කියලා කවදාවත් මම කියන දේ තේරුම් කරගන්න බෑ. ඕගොල්ලෝ තේරුම් ගන්නේ ඕගොල්ලෝ ළඟ තියෙන ටික විතරයි. මං කියන ටිකේ නිමිති නැත්තම් ඒ වචන ටික ඕගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ ළඟ ඇති කරගත්ත නිමිති ටික විතරයි තේරුම් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේ වචන ටිකට ඔගොල්ලෝ ඇහෙනකොට වචන තේරෙනවා කියලා කිව්වට ඇත්තටම සිද්ධ වෙලා තියෙන සිද්ධිය මොකද්ද? ඔගොල්ලෝගේ මනසම සිහිපත් කරගෙන තියෙන එක. ඒකයි අපි හැමදාම ලෝකේ හැම දෙයක් ගැනම කටයුතු කරන්නේ අපේ මනසත් එක්කයි කියලා කතා කරන්නේ. කවදාවත් දැකලත් නැති, අහලත් නැති, ඔගොල්ලෝ නොදන්නා කෙනෙක් අපේ ළඟට ඇස් ඉදිරිපිට ආවොත් දෙයක් හෝ කෙනෙක් ආවොත් ඔගොල්ලොන්ට සංඥාවක් නිමිත්තක් තියෙයිද මේ අහවල් කෙනා කියලා? නැහැ. ඒ සංඥාව නිමිත්ත නැත්තේ ඇයි? ඒක කලින් ඇසුරු කළා නැහැ. හිතේ පුරුද්ද නැහැ, ආශ්‍රව නැහැ. ඒකම දෙවනි දවසේ හම්බුණොත් දැන් නිමිති තියෙනවා. ඊයේ හම්බෙච්ච එකේනවා අදත් හම්බුණා. දැන් ඊයේ ඉඳලා තිබ්බ නිමිති ටික මතක් කරගන්නවා. තුන්වෙනි දවසේ හම්බුණොත් දැන් දවස් 3ක නිමිති තියෙනවා. එතකොට දැන් ඒ කෙනා කියලා ඔගොල්ලෝ හැම වෙලාවකම ඇසුරු කරන්නේ තමන්ගේ හිතේ තියෙන නිමිති ටික. තමන්ගේ හිත ඇසුරු කරන්නේ. පේන දෙයට හිතනවා, හිතන දේ දැනගන්නවා, ඒ දැනගත්ත දෙයට ආයෙ හිතනවා. පේන දේ හැම වෙලාවකම පේන දේ අරඹයා හිතලා ඒ හිතන දේ දැනගන්නවා. පේන දේ මොකද්ද? අනාත්ම වර්ණ සටහනක් පේනවා. පේන තැනක අනාත්ම රූප සංඥාවක් ඇති වෙනවා. අනාත්ම රූප සංඥාව දැනගන්නවා. පුද්ගලයෙක් කෙනෙක් නැති අනාත්ම රූප සංඥාවක් දැනගන්නවා. දැන් දැනගත්ත දෙයට හිතනවා. මේ විදිහේ හැඩයක් තියෙන්නේ, මේ විදිහේ හැඩරුවක් තියෙන්නේ මේ අහවල් පුද්ගලයාගේ. දැන් දැනගත්ත දෙයට හිතනවා. දැනගත්ත දෙයට හිතලා දැන් ඒ හිතපු දේ ආයේ දැනගන්නවා. දැන් දැනගත්ත දෙයට හිතුවේ කොහොමද පුද්ගලයෙක් කියලා. දැන් පුද්ගලයා කියලා ආයේ දැනගන්නවා. ඊට පස්සේ ඉන්න පුද්ගලයෙක් කියලා දැන් එයාගේ හිතෙන් හැම වෙලාවෙම ඉන්න පුද්ගලයෙක් ඇසුරු කරනවා. දැන් හැම වෙලාවකදීම මෙන්න මේ පුද්ගල භාවය එයාගේ ජීවිතේ බැසගෙන තියෙනවා. ඒකට කියනවා ආත්ම සංකල්පේ නැතිනම් නිත්‍ය සංඥාව. දැන් මේ පුද්ගල භාවය ඇති කරන්න හේතු උනේ මොකද්ද? පුද්ගල භාවය ඇති කරන්න හේතු උනේ
හැම වෙලාවකම ඒ වර්ණ සටහන පෙන්නපු ඇහැ රූප දෙකනේ ඒ ඇහැ රූප දෙක වැය වෙලා නැති වුණු තැනකනේ ඒ ගැන හිතුවේ ඒ හිතපු තැනකනේ ඒක දැනගත්තේ එතකොට හැම වෙලාවකම මේක දැනගන්න මොහොත වෙනකොටත් ඇහැ රූප දෙක ඉතුරු නැතුවම නිරුද්දයි නෙමෙයිද ඇහැ රූප දෙක ඉතුරු නැතුවම නිරුද්දයි නිරුද්ද තැනකයි දැනගත්තේ දැනගත්ත දේ ආය බලන්න ඕන කියලා ආයෙත් හැරුණොත් ආපහු හේතු ටික හැදිලා හේතු ටික හටගෙනම ආයෙ පෙනෙයි මිසක ආයෙත් ඒ අවිද්‍යාව සිද්ධියම සිද්ධ වෙයි මිසක ආයෙත් අපිට කලින් තිබ්බ එක නම් පේන්නේ නැහැ ඇයි කලින් තිබ්බා කියලා කියන්නේ අපි දැනගත්ත සිද්ධියට වෙන නිසා අද අපි රූපේ දකින්න තැන ගැන අපි දන්නේවත් නැහැ රූපේ ගැටෙන මොහොත රූපේ දකින්න මොහොත ගැන අපිට නුවණක් ඇත්තෙම නැහැ අපි දන්නේ රූපේ දැනගන්න මට්ටමින් ඒකයි අපිට කෙලිම මිනිසෙක්ම හම්බෙන්නේ දෙයක්ම හම්බෙන්නේ රූපේ ගැටෙන මොහොත ගැන අපිට සිහියක් නුවණක් ඇත්තෙම නැහැ ඒක පැයට කිලෝමීටර් 120ක විතර වේගින් යනකොට අපි එකතැනක ඉන්නා වගේ කවදාවත් ඒක අල්ලන්න බෑ අපිට ඒ තරම් ඒක සියුම් රූපේ පේන තැන අපිට නුවණකින් මිසක මේක දකින්න නම් බෑ ඒකයි රූපේ කවදාවත් දකින්න පුළුවන් කමක් නැහැ අද මේ මට්ටමේදී නුවණකින්මයි දකින්න වෙන්නේ ඕගොල්ලන්ට මම මෙහෙම කිව්වොත් හිටගෙන ඉන්න තැන දකින්න පුළුවන්ද හිටගෙන ඉන්න තැන දකින්න බෑ ඕගොල්ලන්ට හිටගෙන ඉන්න තැන පෙන්වන්න පුළුවන් මෙන්න කියලා අපෝ පැත්තකට ගිහිල්ලා හැබැයි ඒ හිටගෙන හිටපු තැන මිසක හිටගෙන ඉන්න තැන නෙමෙයි හිටගෙන ඉන්න තැන ගැන ඕගොල්ලන්ට හිතනවා නම් හිතන්න වෙන්නේ නුවණින්ම මිසක හිටගෙන ඉන්න තැන ගැන වෙන නම් දකින්න බෑ හිටගෙන ඉන්න ඕගොල්ලන්ට වැය වෙලා ඉවරයි ඒ සිද්ධිය ඒ වගේම ඕගොල්ලන්ට ජීවත් වෙන්න බවට ඇති වැය වෙලා ඉවරයි ඇහැ රූප කියන සිද්ධිය ජීවත් වෙන බවට වැය වෙලා ඉවරයි ඇහැ රූප කියන සිද්ධිය අපිට කවදාවත් අපේ ඇහැ හම්බෙන්නේ නැහැ ඇහැ දකින්න බෑ ඕගොල්ලෝ ඕගොල්ලෝගේ ඇහැ දැකලා තියෙනවද කන්නාඩි ඉස්සරහට ගියොත් පේන්නේ මොකද්ද කන්නාඩි ඉස්සරහට ගියපුවාම පේන්නේ ඇහැ වුණොත් ඒ රූපේ දැක්කේ මොකෙන්ද කන්නාඩි ඉස්සරහා තියෙන ඇහැ දැක්කේ මොකෙන්ද හැම වෙලාවකදීම පෙනීම කියන එක දර්ශනය කියන එක අපිට පෙනෙන දර්ශන කෘත්‍යයටයි ඇහැ කියන තැනින් කතා කරන්නේ පෙනීමක් නැත්නම් එතන ඇහැක් නැහැ අන්ධ කෙනාට ඇහැ නැහැ කියන්නේ ඒකයි රූපේ නැත්නම් ඇහැ නැහැ ඇහැ නැත්නම් රූපේ නැහැ පෙනීමත් එක්කමයි ඇහැ හටගත්තේ පෙනීම නැති වෙනකොටම ඇහැ නිරුද්ධයි පෙනීම නැති වෙනකොටම ඇහැ නිරුද්ධයි ඒ වගේම ඇහත් එක්කමයි රූපේ හටගත්තේ ඇහැ නිරුද්ධ වෙනකොටම නිරුද්ධයි හැම වෙලාවකදීම ඇහත් එක්කම රූපේ හැදුනා රූපෙත් එක්කම ඇහැ හැදුනා මේ දෙකම එකට හටගත්තේ අහුත්වා සම්භූතං පෙර නොතිබීම එකට හටගත්තා හුත්වා නභවිස්සති පෙර ඉතුරු නැතුවම මේක නිරුද්ධ වෙනවා මේ සිද්ධිය වැය වුණු තැනකයි හිතට අනාත්ම රූප සංඥාවක් ඇති කරගන්නේ අනාත්ම රූප සංඥාවක් ඇති කරගන්නකොට ඕගොල්ලොන්ට කවදාවත් අනාත්ම රූප සංඥාව දිහා බලලා රූපේ ගැන තීරණය කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ඇත්තටම අපේ ජීවිතේ පැවතිලා තියෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ටිකක නමුත් ඒක අපිට හම්බෙන්නේ නැහැ ඒ වුණාට හම්බෙන්නේ නැති වුණාට අද අපිට ඇහැ දකින්න පුළුවන් කන දකින්න පුළුවන් සද්ද එළියේ තියෙනවා කනත් මෙහි තියෙනවා සද්ද අහන්න පුළුවන් රස විඳින්න පුළුවන් ගඳ සුවඳ විඳින්න පුළුවන් අපේ ඇහැ එළියෙන් අපිට දකින්න පුළුවන් වෙන තාක් කාලයක් අපේ ඇහැ බාහිර රූපායතනෙන් දකින්න පුළුවන් වෙන තාක් කාලයක් සසර දුකින් නම් මිදීමක් නැහැ ඇයි අපිට හැමදාම ඇහැ ගැන තියෙන්නේ රූපයේ පිරිසිඳ නොදන්නා මට්ටමක නිසා. ඇස්සූ රූප බාහිර තියෙනකන්. ඒක ඇහැ වෙලා නැහැ අපිට. ඇහැ කියන තැන හැම වෙලාවෙම දර්ශන කෘත්‍යයෙන්ම අවබෝධ කරගන්න. පෙනීමත් එක්කමයි ඇහැ හැදෙන්නේ. පෙනීමත් ඇහත් එක්කමයි රූපේ හටගන්නේ. ඒක එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. හිතෙන් රූපේ දැනගන්න මට්ටමට එනකොටම දැනගන්න තැනට එනකොටම ඇහැ රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධයි. නිරුද්ධ වුණ තැනක අපිට
නිට්ඨ සංඥාවක් අනිත්‍ය වුණ තැනක නිට්ඨ සංඥාවක් හට ගන්නවා ඒකට කියනවා විපල්ලාසය කියලා විපල්ලාසය නිසා හිතේ පෙරලුණු සංඥාව නිසා අපිට හැම වෙලාවකදීම රූපයේ ඇති හැටියට රැස් කර ගන්නවා රූපේ ඇති හැටියට රැස් කර ගන්නවා ඇති හැටියට රැස් කරගත්ත නිසා ආයෙත් අසමුවට එනකොට කලින් තිබ්බ රැස් කරගත්ත අරමුණම සිහිපත් කරනවා රූපේ අනිත්‍ය වුණා කියලා ඇහැ රූප දෙකේ Nirodhe හසු වෙන්නේ නැහැ අපිට හැම වෙලාවෙම රූපේ ඇති බවට මෙනෙහි කරනවා ඇති බවට මෙනෙහි කළා ආපහු රූපය රැස් කර ගන්නවා මේක තමයි අපි යන චක්‍රය යම් කිසි දවසක අපිට පුළුවන්කම ලැබුණොත් දිත්තේ දික්තමත්タン සුතේ සුතමත්タン මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියන තැනට අපේ නුවණ ගන්න අන්න එදාට අපිට පුළුවන් මේ දුක නැති වෙන තැනට කටයුතු කරන්න දිත්තේ දික්තමත්タン කිව්වේ දැකීම දැකීමක් විතරයි කියන තැනට දැකීම දැකීමක් විතරයි කියලා කියනකොට ඒක බොහොම ගැඹුරු කාරණාවක් මේ රූපයේ එළියේ තියෙනවා දැක්ක දැක්කට පස්සේ ඒ ගැන හිතන්න නැතුව ඉන්නවා කියන තැනකින් නෙමෙයි දැකීම දැකීමක් විතරයි කියන්නේ දැකීම කියන තැන දැකීමක් විතරයි කියනකොට පිරිසුදුම අවස්ථාව දැකීම දැකීමක් විතරයි වෙන ඒක කෙලෙස් හැදිලා නැහැ දෙයක් තියෙනවා කියලා හම්බෙන්නේ නැහැ අද අපි රූප දකින්නේ රූප දැනගන්නවා උදාහරණයක් කිව්වොත් කාටත් මෙතන මේ මල් බුකියක පේනවනේ නේද පේනකොට මෙතන තියෙන මේ රෝස මලේ මෙතන මේ නටුවක් තියෙනවා දැන් ඕගොල්ලොන්ට මම මොක පෙන්නපු නිසා මේ මලක් නැති නටුව ඕගොල්ලෝ දකි හැබැයි ඕක නොපෙන්නා ඉඳලා මම ඕගොල්ලෝ එළියට ගියාට පස්සේ අහනවා ඔගොල්ලෝ දැක්කද ආර ඇතුලේ තිබුණු මල් බුකියකේ මලක් නැති නටුවක් තියෙනවා කියලා ඇහුවොත් ඔගොල්ලෝ මොකක් කියයිද දැන් මොකුත් නොකිය ඉඳලා ගිහිල්ලා ඇහුවොත් දැක්කේ නැහැ කියයි දැක්කේ නැහැ කියන්නේ ඔගොල්ලොන්ගේ ඇහැට ගැටුන්නේ නැද්ද ඒක ඇහැට ගැටුණා ගැටුණට ගැටුණ දේ දැනගත්තේ නැහැ දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ එතකොට දැකීම දැකීමක් විතරයි කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවකදී. ඒකට හිතන නිමිති නැහැ හිතේ අද්දැකීම ඒකට ගැට ගහලා නැහැ. දැකීම දැකීමක් විතරයි. ඕගොල්ලොන්ට යථාභූත විදිහටම මෙතන හාමුදුරු කෙනෙක් ඉන්නවා කියන සංඥාවත් මෙතන මේ දැහැත්වට්ටිය තියෙනවා කියන මේ රූපෙත් සම්පූර්ණම දැකීම දැකීමක් විතරක් වෙන විදිහටමයි ඒකට ආවේ. ඇහැට පතිත වීමේදී මේක විශේෂ වෙලා මේක අවිශේෂ වෙලා ඇහැට පතිත උනේ නැහැ දෙකම එකම මට්ටමකින් ඇහැට පතිත වුණේ. නමුත් හිතෙන් අපි අරමුණු කරනකොට අරමුණු කළ දැනගන්න දැනගැනීම නම් වෙනස් බවක් තිබුණා. අරමුණු කළ දැනගන්න දැනගැනීම වෙනස් බවක් තිබුණා. මොකද්ද දැනගැනීම තිබුණ වෙනස් බව? මේ අරඹයා අපි හිතුවේ නැහැ. මේ අරඹයා හිතුවා. හිතපු දේ තමයි දැනගත්තේ එළියේ තියනවා කියලා. දැන් අපිට දැහැත්වට්ටියේ එළියෙන් හම්බුණ නිසා මේක රැස් කරගත්තා. එළියට ගිහිල්ලා කල්පනා කරනවා නම් ආපහු මේක ගැන අර දැනගත්ත අවස්ථාවේ හිතම තලු මරමර ඒකම සිහිපත් කර කර මේ ගැන අදහස් ඇති කර ගන්නවා. නමුත් මේකේ තියෙන අනාත්ම ස්වභාවයේ දැකීම දැකීමක් විතරයි කියන බව මේ මලක් නැති නටුවත් දැහැත්වට්ටියත් එක සමාන අවස්ථාවකමයි හම්බුනේ. එක සමාන අවස්ථාවකමයි ඇහැට පතිත උනේ. ඒ අරබයා හිතෙන් දැනගත්ත මට්ටමේ වෙනස තිබුණේ. එතකොට අපි රූපේ දකින්ව කියන තැන දැහැත්වට්ටියයි මලයි මල නැති නටුවයි දෙකම සමානයි දකින්ව කියන තැන අන්න එතනයි දිත්තේ දිට්ටමත්タン එන්නේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියනකොට දැනගැනීම මාත්‍රයක් විතරයි කියනකොට ඇහැ රූප දෙක වැය වෙලා ඇහැ රූප දෙක වැය වුණු තැනක හැදුණු අනාත්ම රූප සංඥාවක් හිතට ආපු අනාත්ම රූප සංඥාවට හිතුවා මොකද්ද හිතුවේ මේ විදිහේ හැඩයක් මේ වර්ණයක් තියෙන මොකේද කියලා හිතුවා හිතනකොට අපි දැක්ක රැස් කරගෙන තිබුණා මේකට කියන්නේ දැහැත්වට්ටිය කියලා හිතේ රැස් කරගෙන තිබ රැස් කරගත්ත අරමුණු ටික ආශ්‍රව ටික අරමුණු කරා ආශ්‍රව හිතේ තිබුණ කෙලෙස්ෙම දැනගත්ත දැහැත්වට්ටියයි කියන ආශ්‍රව ටිකම දැනගත්තා දැන් දැනගත්ත අරමුණ එළියේ තියෙනවා කියලා හිතුවා සම්පූර්ණම අවිද්‍යාවක් නෙමෙයිද රූපේ නිරුද්ධ වුණ තැනක නෙමෙයිද වැය වුණ තැනක නෙමෙයිද මේ දැහැත්වට්ටිය දැනගත්තේ වැය වුණ තැනක
මේ ඇත්ත දැක්කෙම නෑ මේ ඇත්ත හසු වුණේම නෑ හසු නොවුණු තැනක තමයි අපි පුද්ගල භාවයෙන්ම මේක හැම වෙලාවකම දැහැත්වට්ටිය කියන ස්වභාවයෙන් මේක ඇසුරු කළේ ඒක නිසා අපිට බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ආයතන දෙක වෙන් කළ දකින්නකොට අන්න අර විදිහට දිත්තේ දිට්ටමත්タン කියලා දර්ශනේ වෙන් කළ දකින්න දකින්න බව හිතන බව වෙනම දකින්න හිතෙන් උපද්දපු සංඥාවක් හිතින්ම දැනගත්ත මිසක රූපේ දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ කියලා රූපේ අනිත්‍ය සාක්ෂාත් කරගන්න අරමුණක් පේනකොට ඒකේ ආපහු මුලට ගිහිල්ලා ඒකේ ඇත්ත දකින්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවා දැන් අපිට කරන්න තියෙන්නේ දැන් අපිට දකින්න තියෙන්නේ අන්න ඔය කතා කරපු ඔය පෙන්නපු ඇත්ත රූපේ තියෙන යථාර්ථය එතකොට කවදාවත් පෙනෙන රූපය හිතන හිතට සම්බන්ධයක් ඇත්තේ නැහැ හිතන හිත හිතන කොටත් රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඒ හිතන හිත රූපෙට සම්බන්ධත් නැහැ මේ දෙක වුණොන්ට වැය වුණු ඉතුරුවක් නැතුව නිරුද්ධ වුණ ධර්මතාවයක් එතකොට අන්න අපිට රූපේ අනිත්‍ය බව එතනින් සාක්ෂාත් කරන්න වෙනවා එතකොට තිබුණ ගෙදර නෙමෙයි අපිට අනිත්‍ය වෙලා තියෙන්න ඕනේ වර්ණ සටහන අරඹයා ගේ කියලා හදාගන්න තැනම අපිට අනිත්‍ය බව සාක්ෂාත් වෙලා වර්ණ සටහන අනිත්‍ය වුණ තැනකයි ගේ කියන ප්‍රපංච සංඥාව ඇති කරගත්තේ කියන බව තුළම අනිත්‍ය අපිට හසු වෙලා අන්න ඒ අනිත්‍යයි අපිට නැවත උපාදානීය පිණිස යන්නේ නැත්තේ ප්‍රතිසන්දිය පිණිස යන්නේ නැත්තේ එහෙම නැත්තම් අපි රැස් කරගන්න මේ හැම සංඥාවක්ම අපිට දුකට හේතුවක් වෙනවා දැන් ඕගොල්ලොන්ට මම කිව්වොත් අපි හැමෝටම රුවන්වැලි සෑය මතක් කරන්න පුළුවන් නේද රුවන්වැලි සෑය මතක් කරනකොට අපේ අදහස තියෙන්නේ එහි තියෙන රුවන්වැලි සෑය තමයි මේ මතක් කරන්න කියලා කාටවත් එහි තියෙන රුවන්වැලි සෑය මතක් කරන්න පුළුවන්ද තියෙන රුවන්වැලි සෑය මතක් කරන්න පුළුවන් නම් දැන් කියන්න බලන්න රුවන්වැලි සෑය ළඟ සිද්ධ වෙන පින්කම් මොනවද කියලා මේ වෙලාවේ අපි තියෙන රුවන්වැලි සෑය නෙමෙයි අපි මතක් කරගන්නේ අපි දැකපු අරමුණක නිරුද්ධ වුණ තැනක තිබුණු සංඥාවක් උපද්දලා අරගෙන සංඥාව මෙනෙහි කළ සංඥාවයි දැනගත්තේ අපි අපේ හිතම දැනගත්ත කියන එක කවදාවත් හම්බෙන්නේ නැහැ අපිට හම්බෙන්නේ එකම තැනකින් කොතනද රුවන්වැලි සෑයම මතක් කළා කියලා ඒක තමයි අපේ කෙලෙසේ ඒක තමයි භවය රැස් කරගත්ත රූපේ තියෙනවා රුවන්වැලි සෑය තියෙනවා දැන් රුවන්වැලි සෑය තියනකන් රුවන්වැලි සෑය විඳින්න පුළුවන් මානසික මට්ටම අපිට තියෙනවා යන්න හේතු ටික නැද්ද රුවන්වැලි සෑය වඳින්න යන් කියලා තියෙනවා කය මෙතනින් අරගෙන යන්න බෑ නම් මේ කය මෙතනම දැම්ම රුවන්වැලි සෑය විඳින්න පුළුවන් තැනක ප්‍රතිසන්දි වශයෙන් යනවම තමයි රුවන්වැලි සෑය විඳින්න පුළුවන් මට්ටමක මම කියන්නේ රුවන්වැලි සෑය ළඟ උපදිනවා කියලා නමුත් රුවන්වැලි සෑය මට්ටමේ රූප නිමිති විඳින්න පුළුවන් තැනක ප්‍රතිසන්දිය ගන්නවමයි හැබැයි ප්‍රතිසන්දි ගත්තට පස්සේ එයාට පේන්නේ දැන් රුවන්වැලි සෑය විතරක් නෙමෙයි. ඒ මට්ටමේ තියෙන ඕන රූප ආයතනයක් එයාට පේනවා. ඒ මට්ටමේ තියෙන ශබ්ද එයාට තියෙනවා. එතකොට අපේ භවයටයි හැම වෙලාවෙම විපාකයේ ප්‍රතිසන්දි විපාකෙ තියෙන මේ රැස් කරගත්ත භවයට. ඒක නිසා දැන් ඕගොල්ලොන්ට මේසය කියන මේ එකම සංඥාව නිසා මේ මේස බව නිසා ප්‍රතිසන්දියක් ගන්න හේතු ටික නැද්ද? අන්තිම මොහොතේ මරණාසන්න මොහොතේ මේ මේසය ගැන ඕගොල්ලොන්ට නිමිති ඇති වුණොත් ඇලෙන විදිහට ලෝභ සහගත චේතනා ටිකක් ඇති වුණොත් ඕගොල්ලොන්ට මේ ටික හේතු කරගෙන දුගතියකට හරි කාම භූමියේ දුක් විඳනකට හරි යන්න හේතුවක් නෙමෙයිද මේ රැස් කරගෙන තියෙන්නේ හේතුවක් මතු ප්‍රතිසන්දිය මිස යන්න හේතුවක් අපි හිතමු ඕගොල්ලොන්ට මේසය අරමුණු කරගෙන මතක් වුණේ මේ ධර්මාසනයක් නැත්නම් බණ අහපු සිද්ධියක් ගැන දැන් මේ සිද්ධිය තුළ මේසේ ඇත්ත කරගත්ත එක කුසල මනසිකාරයක්. ඕගොල්ලෝ හැබැයි උප්පත්තිය ගන්න මේසේ විඳින්න පුළුවන් තැනක. මනුෂ්‍ය ලෝකෙක හරි කොහේ හරි මේසේ විඳින්න පුළුවන් තැනක. උපදින තැන යම් ලෙඩක් දුකක් විඳිනවා නම් අම්මා තාත්තා මැරෙන දුකක් දුව පුතා දුක් විඳින දෙයක් අපි ලෙඩ රෝග හැදෙන බවක් වයසට යෑමක් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදෙව යම් තාක් දුකක් විඳිනවා නම් එතන ඉඳන් අනන්ත අප්‍රමාණ සසර දුකක් විඳිනවා නම් ඒ හැම දුකටම හේතුවක් උන් නැද්ද මේ කුසල් හෝ වේවා අකුසල් හෝ වේවා එකම මේස කියන නිමිත්ත හේතුවක් වුණා එකම මේසය කියන නිමිත්ත ඇති කරගෙන අපි අනන්ත අප්‍රමාණ සසර ගමනකට යන්න පුළුවන් හේතුවක් මේ රැස් කරගත්තේ
අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කරගත්තේ අපි අද ඇසුරු කරන හැම අරමුණකම එළියේ තියෙන බවට ඇසුරු කරන මේ හැම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන හැම අරමුණක්ම දුකෙන් මිදිලා නැහැ ඔක්කොම දුක ඇතුලේ ඔක්කොම සසරේ ඔක්කොම සුදුසුයි අපිට උප්පත්තියක් ලබා දෙන්න ඒකට මිදෙන්න අවශ්‍ය දර්ශනය තමයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය තුල අපිට විග්‍රහ කළේ ඇත්ත ඇති හැටියට දකින්න මේ රූපායතනිය තුල කියලා එතකොට දැන් ඇත්ත ඇති හැටියට දකින්න යනකොට අපිට සම්පූර්ණම ලොකු නුවණක් ලොකු ඥාන දර්ශනයක් මේ තුල පවත් ගන්න වෙනවා එක පාර මේ කියන කාරණාව ඔළුවසට දාගන්න බැහැ මේක ලොකු අපිට නුවණක් තියෙන්න ඕනේ මේක තේරුම් ගන්න නම් ඒ නුවණ නැතුව අපිට කවදාවත් තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ අද අපේ මානසික මට්ටම තිරසංගත සතෙක් කණ්ණාඩියකට එබෙන මානසික මට්ටම රිලවෙක් වගේ සතෙක් වාහනයක සයිඩ් කණ්ණාඩියකට එබිලා බලනකොට එයා හිතන්නේ ඇතුලේ තව කෙනෙක් ඉන්නවා කියලා හොඳට බලාගෙන හිටියොත් පෙනේ කුරුල්ලෝ එහෙම ඇවිල්ලා කණ්ණාඩිය ළඟට ඇවිල්ලා කොටනවා එයි තව කෙනෙක් ඇතුලේ ඉන්න නිසා ඉන්න කෙනාට කොටන්නේ පහුවදත් ඇවිල්ලා කොටනවා එයා ජීවත් වෙනකන් කොටන්න තියෙන හේතුව තියෙනවා එයි තව කෙනෙක් ඇතුලේ ඉන්නකොට මම මෙහෙ ඉන්නවා එයා එතනින් යන්නේ තව කෙනෙක් ඇතුලේ ඉන්නකොට මම යනවා කියන මේ දර්ශනයෙන්ම ගිහිල්ලා කල්පනා කරන්නේ අරහෙ එකෙක් ඉන්නවා කියලා එන්න හේතු ටික නැද්ද එයාට අතන හොයාගෙන ආපහු හේතු ටික එයා ළඟ තියෙනවමයි අපිට ඒක මෝඩකමක් කියලා හිතුණාට ඒ මෝඩකම ඒ විදිහටම අපිත් කරනවා ගෙදර ජීවත් වුණා අපි ගෙදර තියෙනකොට අපි ගෙදර හිටියා ඒ වගේම ගෙදර හිටියේදී අපි මෙහෙට ආවා මෙහි ඉන්නකොට ගෙදර හි තියෙනවා දැන් යන්න හේතු ටික නැද්ද බණ ඉවරුණාට පස්සේ යනවම තමයි ඒක නතර වෙන්නේ ඒ වගේමයි දැන් පන්සල රැස් කරගත්තා විහාරේ තියෙනවා තියෙන විහාරයට එන්න හේතු ටිකක් තියෙනවා යන යන තැන අඩි සටහන් තියලා යන්නේ කාටද මාරයට පස්සෙන් හොයාගෙන ඉන්න පුළුවන් කොහෙටද යන්නේ කියලා ඕගොල්ලොන්ට ඇතුළට ආපු ශාලාව දැන් ශාලාවේ ඇතුළක් ඕගොල්ලොන්ට විඳින්න පුළුවන් ඇයි එළිය නිත්‍ය නිසා එළිය තුල නිත්‍ය නිසා ඒක දිත්තේ දිට්ටමත්タン උනේ නැති නිසා රූපේ ඉතුරු නැතුව නිරුද්ධ නොකරපු නිසා දැන් ඕගොල්ලොන්ට ශාලාවක් විඳින්න පුළුවන් නමුත් ඕක ඕගොල්ලෝ ඒකේ අනිත්‍ය සාක්ෂාත් කරා නම් ඕගොල්ලොන්ට දැන් ශාලාවේ ඇතුළේ ගැන නිමිති තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ එතකොට මේක බොහොම ගැඹුරු දර්ශනයක් මේක බොහොම නුවණින්ම දත යුතු දර්ශනයක් නුවණැත්තන් විසින් දත යුතු දර්ශනයක් එතකොට මේක මේ වගේ සුළු කාල වේලාවකින් අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන් කාරණාව නෙමෙයි බොහොම විග්‍රහ කරලා බොහොම ගැඹුරට අපිට දකින්න ඕනේ කාරණාවක් හැබැයි බැරි කමකුත් නැහැ මේ කාරණාව නොදැක මේ ලෝකෙ කෙනෙක් දුක නැතුව ඉන්නවා කිව්වට කවදාවත් ඒක වෙන දෙයක්ුත් නෙමෙයි දුකම පරිහරණය කරනවා දුක තුල පිහිටලා ඒක නිසා අපිට හැමදාටම මේ කාරණාව යම් කිසි දවසක කෙනෙක් අවබෝධ කරගත්තොත්මයි දුකෙන් මිදෙන්නේ. අද අපිට අපේ නුවණේ මට්ටමට තේරෙයි. නමුත් අපිට යම් කිසි දවසක පුළුවන් නම් මේක ජීවිතේ වෙන මට්ටමට අවබෝධ කරගන්න එදාටයි මිදීම වෙන්නේ. ඒක නිසා හැමෝම මේක ජීවිතේ මීට වැඩිය ගොඩාක් ප්‍රායෝගික කරගන්න අපිට ලැබිලා තියෙන කාලය මේ වෙලාවේදී ඉවරයි. ඒක නිසා මේ කාරණා ටික මෙතනින් ඉවර කරගන්න එපා. මෙතනින් එහාට තමන්ගේ නුවණ අරගෙන යන්න. සමහර වෙලාවට අපි කරන භාවනාවක හිත එකඟ වෙනකොට ඒ එකඟතාවයේ නැගිටලා වැඩක් කරනකොට නැති වෙන්න පුළුවන්. නමුත් මේ ඇති කරගන්න නුවණ නැති වෙන්නේ නැහැ. ඒක තමයි ලෝකෝත්තර මාර්ගයේ තියෙන ලක්ෂණය. දාරුචීරිය තෙරුන් වහන්සේට දිත්තේ දිට්ටමත්タン සුතේ සුතමත්タン මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියනකොටම ධර්මය අවබෝධ වුණා. ඒ සසරේ ඒ තරම් වඩලා තිබුණා. ඒ හුරුව නැති වෙන්නේ නැහැ. ඒ නුවණ නැති වෙන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලෝ මේ නුවණ පුරුදු කරන්න ජීවිතේට මේ ඥාන දර්ශනය පුරුදු කරන්න. මේ ආරි දර්ශනය සම්මා දිට්ඨිය පෙරටු කරගෙන තියෙන්නේ. ඇත්ත ඇති හැටියට දකින බව පෙරටු කරගෙන තියෙන්නේ. ඒක නිසා මේ දර්ශනය පෙරටු කරගෙන ගියොත් එයාට කවදාවත් වරදින්නේ නැහැ. අද අපිට නුවණ නැත්තම් මේක තේරුම් කරගන්න අපි වෙන තැනකින් සීමා වෙලා හරියන්නේ කොහොම හරි බණ ටිකක් අහලා මේක තේරුම් ගන්න එක තමයි කරන්න වෙන්නේ. අපිට මේක දැනගෙන ඔක්කොම අවබෝධ කරගෙන මෙතෙන්ට ආවේ නැහැ. අපිත් නිදි කිර කිර හරි බණ අහලා තමයි
මේ මට්ටමට ආවේ යමක්ම තේරුම් ගන්න මට්ටමට ආවේ ඒ නිසා කාටවත් බැරි කමක් නැහැ හැමෝටම පුළුවන් තමන්ගේ ජීවිතය තුළ මේක අවබෝධ කරගන්න මට්ටමකට එන්න ඒක නිසා අවශ්‍ය වෙන්නේ උත්සාහයයි වීරියයි අපිට පිපාස තියෙනවා නම් ලිඳේ අඩියේ වතුර ටික තියෙන ටික ගන්න ලනුව දිග මදි වෙනකොට පිපාස සංසිඳව ගන්න අවශ්‍ය කෙනා මොකද කරන්නේ තව ලනු කෑල්ලක් හරි තනකොළ ටිකක් හරි අඹරලා අරගෙන ලනුව දික් කරගන්න බලනවා අපිට නුවණ මදි නම් දහම ගැඹුරුයි කියලා හිතන්න එපා දහම ගැඹුරුයි නෙමෙයි අපි නොගැඹුරුයි ඒක නිසා අපි ටිකක් උස වෙන්න එතකොට අපිට ටිකක් ගැඹුරට බහින්න පුළුවන් මේ ඒක නිසා අපේ නුවණ ටිකක් වැඩි කරගන්න කොහෙන් කොහෙන් හරි තව ටිකක් බණ දහම් අහන්න වොස්සග්ග පරිණාමෝ දේශනා අහන්න නිවනට නැඹුරු වූ නිවන ප්‍රතිසංයුක්ත කාරණා අහන්න ජීවිතේට අන්න ඒක ජීවිතයට යොදා ගන්න එතකොට අපිට මේ ධහම තුල තව ටිකක් ඉදිරියට යන්න මේ ධහම තව ටිකක් අවබෝධ කර ගන්න තේරේ පුළුවන්කම ලැබේ වෙනද හිටියට වැඩි යම් කාරණාවක් අද තේරුණා නම් හෙට ඕගොල්ලොන්ට මේ ටිකම අහුව සමහරට මීට වැඩි දෙයක් තේරේ තව දවසක තවත් මේ සමාන ධර්ම දේශනාවක් හරි බණ පොතක් හරි බැලුවොත් ඕගොල්ලොන්ට මීටත් වැඩි යමක් ඇත්ත නේද කියලා තේරේ ඒක නිසා ඒක මේ මට්ටමින් කෙලවර කරගන්න නැතුව ජීවිතේට හැමෝම ප්‍රායෝගිකව යොදා ගන්න කියන එක කල්යාණ මිත්‍රයෙක් විදියට මතක් කරනවා හොඳයි හැමෝම මේ වෙලාවේදි කල්පනා කරගන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරගෙන බොහෝම වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගන්න